Net FM. Unlimited. Unlimited. Good night. අපේ රටට අපේ රටේ ජීවත් වෙලා හිටියේ නැතත් විශාල කීර්තියක් දුන්න පොඩිත්තෙක් පුංචි එකෙක් හොයාගෙන අපි යනවා කැංගරු දේශයට මේ මොහොතේ ඕස්ට්‍රේලියාවට. මේ පොඩිත්තා පිළිබඳව ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම කතා කරන්න ගත්ත පහුගිය දවස්වල. හැබැයි හෙට විශ්ව ළමා දිනයේ එදිලා තියෙන හින්දාම විශ්වය ගැන හරි කුතුහලයකින් හරි සෙවිල්ලකින් බැලිල්ලකින් ඉඳලා විශ්වය ගවේෂණය කරන ලෝකේ තියෙන විශාලම ආයතනයේ තානාපති තනතුරකට පත් වෙන්න පුළුවන් වෙච්ච අපේ ශ්‍රී ලංකාවටත් ආඩම්බරයක් වෙච්ච මේග මහිම විජයරත්න අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් පුංචි පුතේ. අයිබෝන් මාමේ. ඉතින් කොහොමද මේ දවස්වල මොනවද ඔයාලගේ තොරතුරු? ලේට්ලි මට නාස ජුනියර් ඇම්බැසඩර්ෂිප් එකක් ලැබුණා. ඒකෙන් මම දැන් ඔස්ට්‍රේලියා වටේ යනවා ලෙක්චර් කරන්න ඔසයිරස් රෙක්ස් ගැන. මේ දවස්වල ඉස්කෝලෙත් යනවා. ඔව්. ඔයා ඔස්ට්‍රේලියාවේ කොයි ඉස්කෝලෙද යන්නේ? වෙස්ට්මින්ස්ටර් පාසලේට. දැන් මේ මොන ශ්‍රේණියද මොන වසරේද ඔබ ඉගෙන ගන්න ලබන්නේ? ග්‍රේඩ් 4. ග්‍රේඩ් 4 කියන හතරවෙනි ශ්‍රේණිය තමයි ඉගෙනන්නේ. කැමතිද වයස කියන්න කීයද කියලා? 9. අවුරුදු වයස 9. ඉතින් අපි මේ මොහොතේ ආරාධනා කරනවා අපි මේ කරන වැඩසටහන ඔබට අපේ වෙබ් අඩවිය හරහා අද වැඩසටහන විකාශය වී හමාරුවෙන් පසුව ඔබට අවස්ථාව තියෙනවා නරඹන්නත්. ඉතින් අපි මේකත් එක්ක අපි වෙනද වගේම සඳා අන්ලිමිටඩ් ගුඩ් නයිට් වැඩසටහනේ කතා කරන්නේ අපිට තියෙන හැකියාවන් මොනවද, අපිට තියෙන ශක්්‍යතාවයන් මොනවද, වෙනදටනම් අපි ලංකාවට තියෙන ශක්්‍යතාවයන් ගැන කතා කරේ, විභවයන් ගැන කතා කරේ, හැකියාවන් ගැන කතා කරේ. අද අපේ මේක පුතා ඕස්ට්‍රේලියාවේ ඉඳන් අපිත් එක්ක කතා කරයි ලංකාවට ලෝකයේ තියෙන අවස්ථාවන් වගේම ලෝකයට ඉදිරියට යන්න තියෙන අවස්ථාවන් පිළිබඳවත්. ඉතින් මං හිතන්නේ ඔබ එකපාරක් හරි ලංකාවට පුතා ඇවිල්ලා යන්න පුළුවන් වුණාද ඔබට අම්මයි තාත්තයි එක්ක? කීවරක් වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවද? ටයිම්ස් මම ලේටිට් මං ගියා. අන්තිමට කොච්චර කාලේ නේද? 2017. ඔව් 2017. ඒ කියන්නේ 2017 තමයි අන්තිමට ආවේ. ඔව්. හරි, අපි දැන් මේ ඔබේ විෂයට සබ්ජෙක්ට් එකට එමුකෝ. මේ ස්පේස් එක ගැන හොයන්න, මේ තරු ගැන හොයන්න, මේ වෙනත් ග්‍රහලෝක ගැන හොයන්න ඔබට උනන්දුවක්, උමනාවක් ඇති වුණේ කොයි කාලේ ඉඳලද? මම 2 years ago මම බයිබල් එක ජෙනසිස් එක කියනවා. ඒ බයිබල් එක ජෙනසිස් එක කියනකොට ඒක ඉතින් මම උපත් පොත. ඔව්. God create කරා මේ world එක කියලා. ඒක මම හිතුවා මම මේ තාත් explore කරනවා කියලා මේ ලෝකෙ. මම තාම explore කරන්න කියලා තා deeply. එහෙම තමයි මම දිගටම මගේ ඊට සම්බන්ධ දැනගත්ත NASA මේ ඔක්කොම යවන්නේ. ඊපස් මම ගොඩක් interest වුණා space වලට and aviation වලට. ඔබට මේ NASA එකෙන් ලැබිච්ච තනතුර পদවිය ගැනත් අපිට පොඩ්ඩක් විග්‍රහ කළොත් කොයි වගේ අවස්ථාවක්ද NASA එකෙන් ලැබුණේ, NASA එකට සම්බන්ධ වුණේ කොහොමද? ওই කතාවත් මේ ලංකාවේ ඉන්න නැන්දලා මාමල වගේම ඔයාගේ අයියලා අක්කලා නංගිලා මල්ලත් කැමැත්තෙන් ඇතිනි පුතේ අහගන්න. අපි කියමුකෝ ඒ ගැන. ඔව් මේ මම ලේට්ලි මම නමුනා NASA එකේ ඇම්බැසඩර්ෂිප් එක. ඒකෙන් මම දැන් ලෙක්චර් කර ඔස්ට්‍රේලියා වටේම ගදන්නේ ඔසයිරස් රෙක්ස් කියලා. Origin, Spectral Interpretation, Resource Identification, Regolith Explorer, and Exeter Asylum. May it was like potentially hazardous asteroid that is a Bender killer. Like Australia, you know, look, he can't want 2135, 2175, 2196 or chance that you know. Asteroid that is located in. Oh, chance that you know, like NASA could. Then I'm going to make Osiris Rex spacecraft again. ඒකින් සාම්පල් එකක් අරන් ගෙදරට එනවා. එගෙන NASA එකට එනවා. ඊට පස්සේ ඒකින් මාන කොච්චර යාකෝස්ෆී ඉෆෙක්ට් එක ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ යාකෝස්ෆී ඉෆෙක්ට් එක ගත්තම ඒකින් මාන යාකෝස් ඉෆෙක්ට් එකෙන් තව පුෂ් එකක් ඇවිල්ලා තියෙනවා. ඕනේ ෆොටෝන් සන්ලයිට් එකෙන් කොහොමද පුෂ් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ යාකෝස්ෆී ඉෆෙක්ට් එක මෙෂර් කරා නම් ඒකෙන් බලනවා ඒකේ ෆ්ලයිට් ට්‍රැජෙක්ටරි එක ඒගොල්ලෝ කැල්කියුලේට් කළා. ඒ සාම්පල් එක ගත්තා 2020 වල. ඊට පස්සේ රිටර්න් කම්පියුට් 2023 වල. ඒක කොම්බාරන ඊට පස්සේ ඔක්කොම ටෙස්ට් කරාම ඒක දැනගන්න ඔතේ හිට කරන්නේ නැද්ද කියලා. දැන් ඔයා නිකන් ගෙස් කරන විදිහට
මේ ලෝකෙට ඕකෙන් අනතුරක් වෙයිද පුතේ නැද්ද? ඉතින් මට කියන්න පුළුවන් ඒකට 2020 වල තමයි and 2023 වල තමයි සාම්පල් එක ගත්තොත් තාම පුත් කියන්න අපිට ඉතින් තාම දන්නේ නැහැ අපි ඒක ගැන. ඔයා හිතන හැටියට මේ ඔයා ලංකාවට දැන් තුප්පාරක් ඇවිල්ලා තියෙනවානේ. ලංකාවේ ඔයා දකින ලස්සනම දේ එහෙම නැත්නම් ලංකාව තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේ ඔයා මොකක් හැටියටද දකින්නේ? ගොඩාක් proud history and heritage එකක් තියෙනවා. මම මුලින්ම කතා කරන්නම් සීගිරි අර ලුකු 660 feet ලුකු rock එකක් තියෙනවානේ. ඒ 660 feet කියන්නේ ඔය 201.168 meters හැබැයි ලුකු සීගිරිගේ ලුකු rock එකනේ. ඒක තාමත් දන්නේ නැහැ. ඒක තාමත් ලුකු වන්න එකක්. කොම්නේ මේ වතුර අරන් ගිය සීගිරියකට. ඔව් අන්ටක යෝ වැලේ එක දිලි 87 km එක. 87 km කියන්නේ යෝ ලුකුනේ. අන්ත ඒ පස්සේ ඒගොල්ලෝ බාන හරි කොහොමද වතුර ගිහිල්ලා හරි ග්‍රැවිටි එක හරි weight එකද ඔක්කොයි ඔක් හරිද ඔක්කොම ඇවිල්ලා දැන් ඔම plantation වල යන්නේ කොහොමද ඒක ඒක මාරේ මේ ලංකාවේ මම ගොඩක් මිනිස්සු කළාදී ඒක ඒක මාරේ මේ සීගිරිය යෝදෑල පිළිබඳව ඔබ සඳහන් කරනවා අපේ විශාල නිර්මාණයන් පිළිබඳව. මේ ඔබ කියන්නේ ලංකාවේ පුද්ගලයන් ලංකාවේ ජීවත් වෙන අය මේ අපිට තිබිච්ච හැකියාව පිළිබඳව තාම ඒක ඇබ්සෝබ් කරගෙන එහෙම නැත්නම් ඒක පිළිබඳව තාම හඳුනගෙන ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ කියලාද? ඒගොල්ලෝ ඒක ගොඩාක් ancient නිසා විද්‍යා ස්ටඩි කරනවා. හැබැයි ඒක ලুকু ඒක දෙකම ගොඩාක් ඒ තුනම මං කියපු ගොඩාක් strong points නේ. ඒකෙන් මිනිස්සු ඒක තාම ස්ටඩි කරනවා. මේ සීගිරිය සහ යෝදෑලේ තාක්ෂණය පිළිබඳව ඔහුගේ යම් කිසි ආකාරයක විග්‍රහයක් එහෙම නැත්නම් අධ්‍යයනයක් ස්ටඩි එකක් තියෙනවා කියලා කිව්වා. අපිට මේ තාක්ෂණය පිළිබඳව ඔබ හඳුනගෙන තියෙන දේ ස්ටඩි කරලා තියෙන දේ මේක පොඩ්ඩක් කියන්න මොකක්ද කියලා. ඉතින් මේ ලංකාවේ මේ වගේ ලুকু දේවල් කරන මේ ලංකාවේ ගොඩාක් හොඳ ජීන්ස් තියෙනවා. මට ටෙක්නොලොජි මට වෙල්ල බව ස්ටෑන්ඩඩ් දැම්ම නම් අමුණම ඉස්කෝලේ එහෙම ලංකාවේ ජීන්ස් වලින් එහෙම අර කිං රාවණා මේ වගේ ගොඩාක් මිනිස්සු හොඳට ජීන්ස් ලංකාවේ ජීන්ස් වල හොඳ ටෙක්නොලොජි එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඥානවල ඔව් තියෙනවා කියලා එහෙම. ඒ කියන්නේ මට දැන් මං ටෙක්නොලොජි වල මං වෙල්ල බව ස්ටෑන්ඩඩ් එකක් ගත්ත නිසා ඒ ඔක්කොම එන්නේ මගේ ලංකාවේ ජීන්ස් වලින්. දැන් ඔයා දකින ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඊළඟ කාරණේ මොකද්ද? ඊළඟ සබ්ජෙක්ට් එක මොකද්ද? ලංකාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. සෙකන්ඩ් එක මගේ ඇග්‍රිකල්චර්. මගේ සීයා මගේ අම්මගේ පැත්තේ එයා තිරන ලුකු ඩිග්‍රී එකක් ඇග්‍රිකල්චර් එකේ. හරි? ඉතින් උන්නේ මම ගොඩක් සම මම ෆොටෝ එවනවා කිලිම බනානා, ගුවාවා, පයිනපල් ඒ ඔක්කොම ගොඩක් මම ෆොටෝ එවනවා. මම දැකලා තියෙන හොඳට මම ලංකාවට ගියා මම දැක හොඳට මේ ඔක්කොම ලැබලා තිබ්බා. ලංකාවේ ගොඩක් ගස් කවුරු ගොඩක් තියෙන ඔක්කොම ඇවිල්ලා හොඳටම. ඉතින් ලංකාවේ ගොඩක් කීම ඒ ෆුඩ් වේ ගෝ ඔක්කොම ගෝ නැති තමයි ඒක තව දෙයක්. අන්තික මේ ඕස්ට්‍රේලියාව මේ ෆාම් එක කියන්නේ ලুকু හයි තනක් කරි ඒක නම් අපි ලංකාවේ කිනකොට ඒගොල්ලෝ ඉතින් හිතනවා ඒක වඩා හයි නැති ඔබ කියලා අපි ලංකාවේ පුළුවන් ඒ ඩිග්නිටි ගන්න ඕස්ට්‍රේලියාවේ ෆාම් එක කියන්නේ ලুকু දෙයක්. හැබැයි ලංකාවේ ඒ වට ඩිග්නිටි එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ගොවියෙක් කියලා කියන්නේ මේ ලංකාවේ වගේ දැන් අපි ලංකාවේ ගොවියෙක් කියලා කිව්වොත් දකින්නේ බොහොම අමුඩයක් ඇඳගත්ත එහෙම නැත්නම් අපි චිත්‍රවලත් තියෙන එමනේ හරීම දුප්පත් හැම වෙලාවෙම සහනාධාර ඉල්ලන වෙල්ෆෙයාර්ස් ඉල්ලන කෙනෙක් විදියට. හැබැයි ඕස්ට්‍රේලියාවේ දැන් ඔයා ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ ෆාම කෙනෙක් කියලා කියන්නේ ගොවි මහතෙක් කියලා කියන්නේ ඔයා කියන්නේ බොහොම ලොකු එහෙම නැත්නම් පොහොසත් කෙනෙක් කියලා. ඔව් ඒක very high standard එකේ ඔය science degree ගත්ත කරන් agriculture degree ගත්ත කරන් ඒ වගේ ගොඩාක් දේවල් high standard එකක් farm කෙනෙක් කියන ඕස්ට්‍රේලියාවල ගොඩාක් ගණන් ගන්නවා. හරි දැන් එතකොට මේ දැන් ඔයා වගේම වයසේ ඉන්න නංගිල මල්ලිලා ඉන්නවනේ ඒගොල්ලෝ සමහර වෙලාවට ඒගොල්ලන්ට ගෙවල් වලින් කියන්නේත් ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා කියන්නේත්
ඒ ආච්චිල සීයලා ෆාමස්ල වනත් ගෝවියෝ වනත් ඒගොල්ලන්ට කියන්න පුතේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනිය කෙනෙක් වෙන්න නැත්තන් ලෝය කෙනෙක් වෙන්න නැත්තං මොනොහරි වෙනත් ඒ වගේ අපි හිතන් ඉන්න ඔළුවේ තියෙන වෙනත් රස්රාවකට යන්න කියලා තමයි කියන්නේ. කවුරුවත් ලංකාවේ පුතේ අපි අහල නෑනේ. දැන් ඔයා කිව්වට ඕස්ට්‍රේලියාවේ එහෙම තියෙනවා කියලා. ලංකාවේ කවදාවත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ළමයෙක්ට අපිට ඇහෙන්නේ නෑ ෆාම කෙනෙක් ගොවියෙක් වෙන්න කියනවා කියලා. දැන් ඔයාට පුළුවන් ඔයා ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන උනත් නාසා වගේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙච්ච පුංචි පුතෙක් හැටියට ලංකාවේ ඉන්න ඔයාගේ වයසේ නංගිල මල්ලට ඔන්න පණිවිඩයක් දෙන්න අවස්ථාවක් තියෙනවා. ෆාම කෙනෙක් වෙලත් ඕන නම් ලෝකේ දිනන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ වර්ල්ඩ් එකට ලෝකයට යන්න පුළුවන් කියලා ඔයා පණිවිඩයක් දෙනවා. පොඩ්ඩක් අපි ඒක ගැන කියමුකෝ පුතේ. ඔව්. ඉතින් දැන් ෆාම කෙනෙක් වෙලා දැන් කියමු දැන් ඒ ඔගි ටවුන් එකේ කෑම නැහැ. මොකද කියන්නේ ඒක? හරි. ඒ කෑම නැත්නම් ඒ ඔක්කොම මිනිස්සු ඒ ෆාම ගණන් ගන්න නැතුව කෑම නැති වුණොත් ඒ මොන දේව නැති වුණොත් ෆාම කින් දැන් කිව් කරවල ඔක්කොම වාලා ෆාම කින් ඉතයි ගන්න පුළුවන්. ෆාම කින් ෆ්‍රෙෂ් නම් ගුඩ් ප්‍රොසෙස් ලා නැ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් ෆාම කින් ඉන්නේ. ඒ කියන්නේ කෙලිම කඩේ නේ කන්න මේ කෙලිම ගහෙන් කෙලිම ෆ්‍රෙෂ් එක දීනේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් නේ. ඔය ඒ කියන්නේ මු කෑම නැත්නම් ෂොපින් ෆුඩ් ඒ ප්‍රොසෙස් ෆුඩ් නෙමෙයි නම් කෙලිම ෆාමකින් තමයි අර ගන්න වෙන්නේ. ඒ කියන්නේ ෆාම කියන්නේ ඉතින් ඒක ගොඩක් අපි හිතුවොත් ඒකගෙන ෆාමකින් කියන්නේ ලුකු දෙයක් තමයි. ඔව් දැන් අවසානයේ අපිට කෑම නැතුව ජීවත් වෙන්න බෑනේ මේක නේද? NetFM Unlimited Unlimited Good night. ඉස්සෙල්ලා කිව්වනේ ලංකාව දියුණු කරන්න නම් ලංකාව ඉස්සරහට අරන් යන්න ඕනේ නම් ඕස්ට්‍රේලියාවත් එක්ක බලලා කිව්ව කාරණා දෙයක් තමයි අපේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. අපේ පැරණි තාක්ෂණය අපිට ඉතාමත් ලොකු තාක්ෂණයක් තියෙනවා. ඔයා ඉඳන් කිව්වා සීගිරිය යෝධ වැව වගේ විශ්මිත යෝධ නිර්මාණ ලංකාවට තියෙන එක ලොකු හැකියාවක් ලංකාවට කියලා. එක්කම පුතා ඇග්‍රිකල්චර් එහෙමත් නැත්නම් කෘෂිකර්මය ගැන සඳහන් කළා. ගොවියෙක් වෙන එක ලොකු ප්‍රවුඩ් එහෙමත් නැත්නම් ලොකු ආඩම්බර වෙන්න ඕන කාරණයක් බව එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ ගොවියෙක් කියලා කියන්නේ ලංකාවේ පැත්තෙන් බැලුවොත් එහෙම ලංකාවේ හැටියට ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ ගොවියෙක්ගේ ජීවන තත්ත්වය පිළිබඳව ඔබ සඳහන් කළා. ඒක බොහොම උතුම් රස්සාවක් හැටියට තමයි ඕස්ට්‍රේලියාවේ සලකන්නේ කියලා කිව්වා. ඉතින් ගොවිතැන පිළිබඳව ඔබ සඳහන් කළා. දැන් ඊළඟ පොයින්ට් එක මොකද්ද? ඊළඟ කාරණේ මොකද්ද? ඔයා දකින විදිහට ලංකාව ලෝකයට ගෙනියන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු ගොඩක් කොහොමද ඒගොල්ලෝ ලන්ච් එක දෙන්න කියනවා, ඩිනර් එක දෙන්න කියනවා, ඒගොල්ලෝ කොෆි එක බොන්න දෙන්න කියනවා, ඒගොල්ලෝ ගොඩක් නේ අන්තික මේ ඒගොල්ලෝ බුද්දිස්ට් ලා ක්‍රිස්තියානි ලා ඕන රිලිජියන් එකක් නේ. ලංකාවේ මිනිස්සු හොඳට ඉන්නවා. ලංකාවේ මිනිස්සු ගොඩක් ගැටලුවා මේගොල්ලෝ. ඒගොල්ලෝ ගොඩක් කොහොමද ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ හඳුනෙත් නෑ. ඒගොල්ලෝ ගොඩක් හොඳට ඉන්නේ ලංකාවේ කට්ටියක් තමයි. ආ කියන්නේ ඔයා කියන්නේ ලංකාවේ මිනිස්සුත් ලංකාවට තියෙන ලොකු ශක්තියක්. හරි. දැන් ඔයා ලංකාවට ආවම ලංකාවට ආපු වෙලාවල් වල ලංකාවේ මිනිස්සු ඔයාට හොඳින් සැලකුවද? ඔව් ගොඩාක් හොඳින්. මම ගොඩාක් හොඳින් හොස්පිටල් ලංකාව ඇතර ලෝකෙදී හොඳම ට්‍රැවල් කම්පනි එකක් සිලෙක්ට් වුණා. ගොඩාක් හොඳ හොස්පිටල් ලීග් වල තියෙනවා. හැමෝම කියන ලංකාවේ ආගන්තුක සත්කාරය. ඔව් හොඳම හොස්පිටල් ලීග් වල තියෙනවා ලංකාවේ. World's best. දැන් ඔයා ට්‍රැවල් කම්පනි එකේ තියලා තින්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ මේ ඉන්න ඔයාගේ ලංකාවේ වෙන්න ලංකාවේ කට්ටිය නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉන්න සුදු අය ඉන්නවනේ, ඕස්ට්‍රේලියානු ජාතිකයෝ ඉන්නවනේ. ඒ යාළුවොත් ලංකාව ගැන ඔයාගෙන් අහනවද? ඔව්. ඉතින් මං කියනවා ලංකාවේ කැමතිද ඒකත් ඒගොල්ලෝ කියනවා. Yeah, it's good. I mean, ඒගොල්ලෝ ඒ මොකක් කිව්වොත් හැබැයි ගොඩාක් ලුකු අය නම් කියනවා ඇවොත් ඒ කෙලින්ම ඒගොල්ලෝ කියන අම්මෝ ලංකාව කියන හොඳම කිමගේ මගේ පන්ති එක්කිට ගියොත් එහෙම තමයි කියන්නේ. මේ ලුකු එක්කිට කිව්වොත් ඒගොල්ලෝ අන්ඩර්ස්ටෑන්ඩ් නෑ. ඒගොල්ලෝ කියන අම්මෝ ලංකාව කියන්නේ බෙස්ට් කන්ට්‍රි එක තමයි. හොඳම හොස්පිටල් තියෙනවා, ඒගොල්ලෝ හොඳම හෝටල් තියෙනවා, කෑවත් හොඳයි. ලංකාව දේවල් හොඳයි. ඒක මම ගොඩාක් දේවල් දැක්කා. මම නුවරඑළිය ගියා. ගොඩාක් දේවල් එහෙම ඒගොල්ලෝ ගොඩාක් කැන්ති ලංකාවට. ඔයාට මේ මේ ඔයාගේ ඉස්කෝලේදී හරි ඔයා ඔය ජීවත් වෙන ටවුන් එකේදී හරි ලංකාවට ආපු ඕස්ට්‍රේලියන්ස් ලව හම්බෙලා තියෙනවද ඔයාලට? ඔව් හම්බ ඕන් තරම් තියෙනවා. ඕන් තරම් ටුවර් කරන් ආපු කට්ටිය? ඔව්.
ඒගුල් ඇවිල් ඔයාට කියනවා ලංකාව ගැන. ඔව්. ඉතින් ඒගොල්ලෝ කොයිගොල්ල ගියා කියලා සීගිරියට නුවරඑළිය. ඒව ගොඩක් තැන් ගොහියා අර සීගිරිය ක්ලයිම් එකක් තියෙනවා. හරි දැන් ඔයා ඊළඟට කිව්වේ මිනිස්සු තමයි ලංකාවේ ඊළඟට ලංකාවට තියෙන ලොකුම ශක්තිය කියලා. තව ඔයා දකින දේවල් තියෙනවද ලංකාවේ තව දියුණු කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාවත් එක්ක මේ ගත්තොත් එහෙම? ඕලින් ලංකාවේ parents like demopian loy grandparents ඒකල ගොඩක් ආදරේ මට මගේ parents මට හැමදාම කතාවක ওই සින්දු එකේ කියනවා තාමත් ඕලින් මගේ daddy මන් දවසක පාරින්නකොට මමට chance එකක් දුන්නා මේ වයසක මේ lady grade උදව් කරන එක ලංකාව උනේ ඇත්තට ලංකා අච්චිගෙනේ එයා ටුක් ටුක් කියන්නේ බස් ස්ටේෂන් එක අරන් යන්න එනහරි වෝක් කරන්නත් බෑ ඉබස මම ඒක ඔයා කමන්න නැද්ද ආන්ටි මම කියන්නේ ආච්චි ඉබස ඒක මම බස් ස්ටොප් එක යන්න මට ටුක් ටුක් කියන්නේ නැහැ කියලා ඉබස මං කිව්වද මං ඉක්මනට මං ඉක්මන ටුක් ටුක් කියේ දෙන්න කියලා මං ඉක්මන යන ටුක් ටුක් කියේ දෙන්න දුන්නා එයා හරියට සන්තෝෂ වෙන්න ඇති ඒකන ඔව් ඒකෝ පින්සිත් වෙන්න පුතේ කියලා සල්ලි දුන්නා අපි බස් ටිකට් එකට සල්ලි දුන්නා ඇත්තටම ඔය පින්සිද්ද වෙච්චාවේ කියන එක නැත්තම් පින්සිදු වේවා කියන වචනේ පුතේ ලෝකෙම්ම මේ අහන්න පුළුවන් එකම රට ලංකාවනේ ඔව් මයික මේ දැන් ඔය රටේ කාට හරි උදව්වක් කළොත් ලෝකෙ වෙන රටක කාට හරි උදව්වක් කළොත් පින් ප්‍රාර්ථනා කරන්නේ මේ thanks කියලා කියන්නේ thank you කියලා කියන්නේ හැබැයි අපිට විශේෂයෙන් සිංහල භාෂාවට ලොකු වචනයක් තියෙනවා පින් සිදු වේවා කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව තමයි ඔයාට ආච්චි අම්ම කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාට පින් ගොඩක් ලැබෙන්න ඇති. මොකද්ද මේක? ඔයා දකින්න විදිහට ඊළඟ පොයින්ට් එක. Education and teacher. අධ්‍යාපනය. කොහොමද ඔයා අධ්‍යාපනයේ ලංකාවට තියෙන විශේෂ අවස්ථාවක් හැටියට දකින්නේ? ඉතින් මේ ලංකාවේ තමයි ටීචර්ස්ලා 4 o'clock AM වලට නැගිටලා ඉන්න ළමයි උගන්වනවා. ඒ ගොඩක් තමයි ලංකාවේ ටීචර්ස්ලා 4 o'clock AM කියන්නේ. ළමයි උදව් කරන 4 o'clock AM වල ළමයි උගන්වනවා. අද මේ හැබැයි ලංකාවේ මේ හැබැයි සමහරවිට මං කියමු 8:30 වෙනකන් full කියන්නේ 3:30 වෙනකම් ඉන්නේ නැතුව සමහර අය නිව ආඩු ගන්නවා. උන්ගොල්ලෝ සමහර අය මේ නියෝගේ දේවල් කරනවා. හැබැයි මේ ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලෝ කිලිම දිගම නිවාඩු ගන්න ඒගොල්ලෝ සිග්නල් විතරයි ඒගොල්ලෝ ගැදින්නේ ඒක තමයි මම කියන්නේ ළඟට ප්ලොන්ගේ ටීචර්ස්ලාට පොඩක් ඉම්ප්‍රූව් වෙන්න ඒක තමයි මම පොඩක් කියන්නේ මේ ලංකාව ගොඩාක් এডুকেෂන් ගොඩාක් හොඳයි අන්තක මගේ ඉස්කෝලේ ගොඩාක් කෝ-කරිකුලර් ඇක්ටිවිටීස් තියෙනවා කියන්නේ ළමයින්ට කරන්න ළමයින්ට තාච් ඔපෝචුනිටි එකක් ඕනේ ළමයින්ට ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ළමයින්ට විශේෂ ක්‍රියාකාරකම් තියෙනවා. අපිට කියන්නකො මොනවද ඕස්ට්‍රේලියාවේ දරුවන්ට එහෙම තියෙන විශේෂ අවස්ථා විශේෂ ක්‍රියාකාරකම් ඉස්කෝලේ ඇතුලේ තියෙන්නේ මොනවද? අපි කැමතියි දැනගන්න. ඔව් කෝ-කරිකියුලර් තියෙනවා. ලන්ච් ටයිම්ස් වල තියෙනවා කෝඩින් ක්ලබ්, චෙස් ක්ලබ්, රනින් ක්ලබ්, ස්විමින් ක්ලබ් තියෙනවා, ස්විමින් ලෙසන්ස් උදේකෝ දෙනවා. ඒක ස්පෝට් ස්විමින් උත් තියෙනවා ඒකට. ඒක චෙස් උත් තියෙනවා. ක්‍රිකට් ටීම් එකක් උත් තියෙනවා නියෝ චෙස් ටීම් එකක් උත් තියෙනවා ඔය ඒ ගොඩක් කෝපිල් ඇක්ටිවිටිස් කරන dance උත් තියෙනවා දැන් ඔයා යන ඉස්කෝලේ ළමයි කී දෙනෙක් විතර ඉන්නවද මේක ආ පන්තියේ 17 ඉන්නවා 17 17යි ඔව් හැබැයි ඉස්කෝලේ නම් 3000 4000 ඔව් ඒ වගේ හරි තව මොනවද මේ ඕස්ට්‍රේලියාවේ ළමයින්ට වා දකින්න විදියට තියෙන chances මේ දින ඔස්ට්‍රේලියා ස්පේස් ඒජන්සි එකේ තිනෝ එකින් කෙලිම ග්‍රැජුවේට් කරන කෙලිම යුනිවර්සිටි යන්න පුළුවන් ඉතින් ගොඩක් choices තිනෝ again aviation කරන්න පුළුවන් science space technology art ගොඩක් ඉන්න when you graduating ගොඩක් choices තිනෝ year 12 වලින් එතකොට ඔයා දැන් මේ ලංකාවේ ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ අයියලා අක්කලා ළඟිලා මල්ලිලාවත් දකින්න ඇතිනේ දැන් ඒගොල්ලන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාගේ රටේ ඔයා දැන් ඕස්ට්‍රේලියා අධ්‍යාපනය ලැබමින් ලංකාවේ අධ්‍යාපනය ගැන ලංකාවේ এডুকেෂන් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මම කියන්නේ කවුරුත් ඔයාගේ හෝප් එක ලූස් කරන්න එපා කියලා. ඔයගොල්ලන්ට හෝප් එක ලූස් කරන්න නැතිනොත් ඔර චාන්සෙ හැබැයි ඒ චෝට් චාන්ස එකපාරට ඇපියර් වෙන්න ඉන්න එපා. චාන්ස එක ඔයා ගන්න. ඒ කියන්නේ ඒක එන්නේ නැතුව
ඒ චාන්සෙක් ගන්න. ඒක එනකන් ඉන්නවා. රයිට් රයිට්. ඒ කියන්නේ අවස්ථාව එනකන් චාන්ස් එක එනකන් බලන් ඉන්න එපා. කොහොම හරි ගිහිල්ලා චාන්ස් එක දිනා ගන්න. ඔයා එහෙම කරන්නේ නේද? හරි. දැන් අපි මේ ඔයා এডুকেෂන් ලංකාවේ ඔයා දකින ඇඩ්වාන්ටේජ් එක ලංකාව දියුණු කරන්න පුළුවන් කාරණයක් බව දැක් කතා කළා. දැන් ඔය අධ්‍යාපනයට අමතරව ඕස්ට්‍රේලියාවයි ලංකාවයි ගත්තම පුතේ ඔයා තව දකින මොනවද විශේෂත්වයන් තියෙන්නේ? ඉතින් මේ ඔස්ට්‍රේලියාවල මිනිස්සු ගොඩක් ඔබේ කරන ලෝයි කියන්නේ මිනිස්සු හොඳටම පාර යනවා කියන්නේ ඒගොල්ලෝ දන්නවා මොකද ෆයින්ස් තියෙන්නේ ඒගොල්ලෝ ඔබේ කරන අන්තක ලංකාවේ කියමු ඒගොල්ලෝ ගණන් ගන්න ෆයින් නෑ වගේ ඕන් තරම් යනවනේ ඒගොල්ලෝ ඒ කියන්නේ ස්පීඩින් කරලා යනවනේ ලංකාවේ. ඔයා කියන්නේ මේ පාර යනකොට මාර්ග නීති පිළිබඳව ඕස්ට්‍රේලියානු ජාතිකයෝ විශේෂ අවධානයක් යොමු කරනවා. එවන් නැත්නම් ඒ නීතිය අකුරටම පිළිපදිනවා කියන එක. ඔව්. ඒ කියන්නේ ඔයා ලංකාවට ආපුවම අපි එහෙම නෑ වගේ දැනනවද? ඔව්. ඉතින් මං කියන්නේ ස්පීඩින් ෆන් ඉතින් ලංකාවේ. ඉතින් ලංකාවේ ඇච්චර කැමරාස් පොලිසිය එකපාර නවත්තන්න නෑනේ. පොඩක් ෆන් වුණා ස්පීඩින් එක. හැම කියන්නේ ඕස්ට්‍රේලියාව ගොඩක් ස්ට්‍රික්ට් රූල්ස් තියෙන කියන්නේ අපේ කලින් ප්‍රයිම මිනිස්ටර් මේ මල්කම් ටර්න්බුල් ප්‍රයිම මිනිස්ටර්ට ෆයින් කරනවා. හිතාගන්න පුළුවන්. ඒ කියන්නේ අගමැතිතුමාටත් දඩයක් නියම වුණා වේගෙන් ගිහිල්ලා නේ. ඒක ලංකාවයි කියන වැ නේද? බලමු අනාගතේ සමහරලාවට ලංකාවේ අගමැතිවරුන්ට නෙමෙයි අඩුම ගානේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට හරි එහෙම මේ මාර්ග නීති කැඩුවයි කියලා මාර්ග නීති විතරක් නෙමෙයි අනිත් කිසිම නීතියක් කඩන්න කාටවත් අයිතියක් නැහැ. මේ ලංකාවේ ලංකාවට තුන් පාරක් විතර ආවට ලංකාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා මේකට නේද? ඔව් මම ගොඩක් ආදරේ ලංකාවට. Net FM unlimited good night. ඔව් හරි. අපි දැන් මේ ගීතය විශේෂයෙන් තෝරගන්න හේතු වෙච්ච කාරණේ තමයි අපි කැමති මේග පුතාගේ අම්මයි තාත්තයි එක්ක මේ විශිෂ්ට දරුවා නිර්මාණය කරපු මේ විශිෂ්ට දරුවාට මඟ පෙන්නන මේග පුතාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඒ අම්මයි තාත්තයි කැමති ගීතයක් තමයි අපි තෝරගත්තේ ඒ හිතමිතුරු සුළඟ ගීතය. මම අහන්න යන්නේ ඒ අම්මගේ තාත්තගේ අත්දැකීමක්ද කියලා එක. කෙසේ වෙතත් හරි මියුරු ගීතයක්. මේ අපි කැමති චරිත් සහ චමින්දි තමයි අම්මා ඒ තාත්තයි. ඉතින් දැන් චරිත්ලා අයිබෝන් චරිත් අයිබෝන් ඔව් අපි දැන් මේ පුතත් එක්ක සැහැන වෙලාවක් කතා කරා. පුතා කතා කරගෙන යන දේවල් වලින් අපිට හිතුණා චරිත් ඔය දෙදෙනත් එක්කත් මේ පුතාට මේ මඟ පෙන්වීම ලැබිච්ච ආකාරය පිළිබඳව කතා කරුවා නම් හොඳයි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මේ අපිට හිතුනේ මේ අනිවාර්යෙන් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. කෙසේ වෙතත් දැන් පුංචි පුතා ඉතාමත් ලාබාල කාලේ ඉඳලම වගේ මේ අභ්‍යවකාශය ගැන එහෙමත් නැත්නම් තාරකා ගැන NASA ආයතනය පිළිබඳ උනන්දුවක් දැක්කවද? ඔව් මෙයාගේ මේ පුංචි කාලේ ඉඳන් ඒකට කැමැත්තක් තිබ්බා නේද මුලින්දම මේ කියන කාලේ කිම්බි යන කාලේ ඉඳන් නෑ යා අවුරුදු එකහ මාරේ විතර දෙකේ විතර ඉඳන් අර ඇත්තම ජෙනසිස් එක කිව්වට පස්සේ යාට උමනා වුණා මේ බයිබල් එකේ ඒක යා කිව්වේ ගෝඩ්ගේ ක්‍රියේෂන් එක ඒක හරිම අමේසින් එකක් මට ඒක හොයන්න ඕනේ තව එහෙම කියලා. ඊට පස්සේ ඒ අවුරුදු දෙකේ විතර ඉඳන් එයාට කියවන්න පුළුවන් වුණා ගමම්ම. එයා දිගටම පොත් කියවන්න ගත්තා තනියම හොයන්න ගත්තා. ඒ වගේම මේ අපි ඇත්තටම එක වෙලාවක එයාට මේ අවුරුදු දෙක හමාරි තුනේ විතර එයාට කියන්නත් උනා මේ එයා දැනගත්ත NASA එක කියලා මේකේ කේන් රස්තානිය වෙන්නේ. ඉතින් එයාට ඕනේ වුණා මේ එයාව දවසක NASA එකෙන් වැඩට ගන්නවාද කියලා අහන්න. එතකොට අවුරුදු දෙකමාරක් විතර ඇති. ඉතින් අපිට ඇත්තනම මේ බොරු දුරගතන පරිණ ගැද දන්න එක මොකද යාව එවිලි සනසන්න අපි නාසකට කෝල් එකක් ගත්තා බොරුවට අරගෙන අපි ඇහුවා. ඉතින් මේ එතකොට අපි කිව්වා නාසකෙන් කිව්වා කියලා දිගටම ওই විදිහටම මේ හොයන්න දිගටම මේ හොඳට හැම දේ ගැනම උනන්දුවෙන් ඉන්න එතකොට කවදරි ගන්නවා කියලා මේ කියනවා කියලා අපි කිව්වා. ඒ වගේ පුංචි කාලේ ඉඳන් මේ උනන්දුව දැක්කුවා. ඊට පස්සේ අපි අවුරුදු 4 වෙනකොට ඒකයි අපි ඇත්තටම යුනිවර්සිටි එකේ ඇස්ට්‍රොනොමි කෝස් එකට එක්කගෙන ගියේ.
එදා ඉඳන් දිගටම අපි ඇත්තටම නයිට් ටයිම් ලෙක්චර්ස් වලට එක්කන් යනවා යාව. දැන් මේ පුතා ඉන්න තැන පිළිබඳව ආඩම්බර වෙනවා වගේම දැන් පුතත් ලංකාවට ලොකු පණිවිඩයක් දුන්නා. දැන් ඔබ දෙදෙනා ඔය රටේ දරුවට අධ්‍යාපනය ලබා දෙනවා වගේම ඔය දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ අපේ රටේනේ. දැන් මේක සංසන්දනාත්මකව බලන්න පුළුවන් හොඳම දෙන්නෙක්නේ ඔය දෙන්න. ඔව්. ඉතින් අපිට කියන්නකෝ ලංකාවේ අධ්‍යාපනය කොහොමද අපි සකස් කරගන්න ඕනේ? ලෝකයේත් එක්ක යන්න මොන හරි ඔබේ අදහස් තියෙනවා නම් අපි කැමතියි දැනගන්න. ඔව් මෙහෙමයි. මේක පොඩි කාලේ ඉඳන්ම අපිට තේරුණා ඉතින් එයා යන ගමන ටිකක් වෙනස් කියලා පුංචි කාලේ ඉඳන්ම දැනුණ දේවල්. අපි ඇත්තෙන්ම අකුරු කිව්වෙත් හරියට වෙලාවල් බලලා එහෙම අපි බැලුවේ නැහැ. මොකද මේක පුංචි කාලේ ඉඳන්ම පොතක් ගන්නවා. එතකොට අවුරුදු මාස 6ක් 7ක් විතර ඇති. ඒ කාලේ ඉඳන්ම පොත් තරම් එයාට එක එක විදිහට කියවනවා. නිකන් කියනවා කටපැචපැච ගාලා. ඉතින් ඒ වුණාට අපිට හිතුණා මේක දැන් මෙයාට දෙයක් හරියට මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඉන්නකොට අකුරු කියවන්නේ ගැන හිතුණා. ඒත් කල් වලින් ඉන්න බෑ. ඒකපාර අපි එකපාරට මෙයාට දුන්නා අකුරු කියවන්න නේද? දැන් අධ්‍යාපන ක්‍රමය ගැන ඇත්තටම මේ කතා කරනවා නම් ඔව් ඒ කියන්නේ ඒකත් ඇත්තටම මේ අපි හැමදේටම ඔය ඇත්තටම නම තියන නැකත් බැලුවේ නැහැ, අකුරු කියවන නැකත් බැලුවේ නැහැ, ඉස්කෝල යන නැකත් බැලුවේ නැහැ. ඒ වගේ සාමාන්‍ය දේවලුත් තියෙනවා ඇත්තටම මේ අපි ඒවා බැහැර කරලා තියෙන. ඒ වගේම අපි ඔය ඇස්වහ කටවහ කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ. මේ තමන් අදහස් මේකේ ලස්සනම වැඩේ දැන් ඔය නැකත් පිළිගන්නවද නැද්ද කියන කාරණයත් එකම දැන් ජ්‍යොතිෂයේ ඉන්නේ ඉරහඳ තාරකා එක්කනේ. දැන් එහෙම නැකත් බලන්න නැතුව අකුරු කියෙව්ව නැකත් බලන්න නැතුව සියලුම කටයුතු කරපු පුංචි පුතා ලංකාවටත් ආරම්භයක් වෙමින් ඒ ඉරහඳ තාරකා පිළිබඳව හොයන ප්‍රධානම ආයතනේ NASA ආයතනයේ තානාපති කෙනෙක් වෙනවා. ඔව්. ඒක ඒ කියන්නේ බැහැර කරන්න ඕන දේවල් තියනවා, ගන්න ඕන දේවල් තියනවා. ඒ වගේමයි මේ ඇත්තටම මේ ඔය ඇස්වහ කටවහ කියන එකත් අපි ඇත්තටම පිළිගන්න දෙයක් නෙමෙයි. අර ඒ වගේ ගොඩාක් මත්ති මතාන්තරෙන් අපි බැහැර වෙලා තියෙන්නේ අධ්‍යාපනය පටන් ගන්නෙම අපි එතනින්. ඒ කියන්නේ අනිත් එක මේ දැන් අධ්‍යාපනය කිව්වම ගොඩක් වෙලාවට ලංකාවේදී වෙන්නේ අකුරු ලියන එක, ගණන් හදන එක, එතකොට ශිෂ්‍යත්ව පාසන එක, ඕලෙවල් පාසන එක, ඔය වගේ දේවල් තමයි ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ. චම්මිදි මම පොඩ්ඩක් මේ ඔය නෑනේ ශිෂ්‍යත්ව කතන්දර නේද? මෙහෙ නැප්ලෑන් කියලා ටෙස්ට් එකක් තියෙනවා. හැබැයි ඒක ළමයාව මරින ටෙස්ට් එකක් නෙමෙයි, පාසලේ තත්ත්වය මරින ටෙස්ට් එකක්. ඉතින් මේ ඒ කියන්නේ ඒක ඇත්තටම මේ සමහර අය ඒක ගණන් ගන්නවා ඇති. හැබැයි මේ අපි නම් පුතා නැප්ලෑන් එකට යන දවසේ කිව්වා පුතා අපි ඔය ටෙස්ට් එක පොඩ්ඩක්වත් ගණන් ගන්න නැහැ. මේ ටෙස්ට් එක ඇත්තටම ටෙස්ට් එකකින් ඔයාව මනින්න බැහැ කියලා. මොකද අපි මෙයාට හැමතිස්සෙම කියන්නේ දෙවියන් වහන්සේ මෙයාව හරිම යුනික් විදියට මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම නිර්මාණය කළා අපිට බලා ගන්න දුන්න දරුවෙක් අපි වෙනත් දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් හැම දරුවෙක්ම මේ වගේ දෙවියන්ගේ ළමේ දරුවෝ හැමෝම. ඉතින් ඒගොල්ලෝ අරන් එන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ මොකක් හරි දෙයකට තමයි මේ ලෝකෙට එන්නේ. ඉතින් අර පොඩි කාලෙදිම ළමයි බලන්න ඕන සමහර ළමයි අඬුවක් මොනවා හරි අරන් එන මොනවා හරි කරකවන්න ආස කැමති ඇති. සමහර අය ගෙවල් දොරවල් ලස් කරන් ඉන්න කැමති ඇති. අර ඒ ඒ අයට ඒ දේවල් තියෙනවා. ඉතින් අර ඒ ජීවන කුසලතා කියන එක නිකම්ම විෂයක් විතරයි මම ඉගෙන ගන්න කාලේ ලංකාවේ ඒක පොඩ්ඩක් එක පීරියඩ් එකකට කරනවා. ඊට පස්සේ එහෙම නෙමෙයි මෙහෙදී ඇත්තටම තෝරගන්න පුළුවන් ගොඩක් පොඩි වයසේදම එම් එකකට යන්න. ඒ වගේම මේ ගණන් ඉංග්‍රීසි ඒවා ලියන එක නෙමෙයි අධ්‍යාපනය කියලා කියන්නේ වෙල් බීන් එක ගොඩාක් බලනවා. මෙහේ ඉමෝෂනල් සෝෂල් වෙල් බීන් කියන්නේ අධ්‍යාත්මික විදියට කොහොමද මෙයා ඉස්සරහට යන්නේ, සමාජීය විදියට කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මොකද මුල් කාලේදී පොඩ්ඩක් පොඩි පොඩි ගැටලු වගේක් වතුනා. මෙයා ගොඩක් ඇකඩමිකලි අධ්‍යාපනික විදියට මෙයා හුඟක් ඉස්සරහින් එන නිසා අවුරුදු 5ක විතර ලොකු ගැප් එකක් තියෙන සෑහෙන වයසක් ළමයින්ට ඇඩිය.
සමාජමය විදියට කොහොමද මෙයාව සමාජය ගත කරන්නේ. ඒ හැම දෙයකම මෙහෙ ඒක ඉස්කෝලෙන්ම හිතනවා එතකොට. ඒක ඉස්කෝලෙන් තමයි ඒක කරන්නේ ඇත්තටම. ඔව්. ඉස්කෝලෙන් කොහොමද සමාජගත කිරීමට වෙනම මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදනවා. මේ ළමයාගේ මෙන්න මේ විදිහට මෙයාව සමාජගත කරන්න ඕනේ, මෙන්න මේ මේ ඇක්ටිවිටීස් මෙයාට කරවන්න ඕනේ, එහෙම කියලා. ඉතින් අර ඒ වගේ ඇත්තම මේ දැන් අලුත් ඉස්කෝලෙන් තමයි ඒ දේ හරියටම කරුණේ. දැන් යන්නේ වෙස් මිනිස්ටර් ස්කූල් එකට. ඔව්. වෙස් මිනිස්ටර් පාසලට. ඉතින් ඒකෙන් තමයි හරියටම මේ දෙකට හරියටම දෙයක් ලැබුණේ. මොකද කලින් ඉස්කෝලේත් අපිට වෙනස් කරන්න තුමා ඒ දේ නිසා. ඉතින් මෙයාගේ මෙයාට අවශ්‍ය දේ වෙනස් ලැබෙන දේ අඩු වුණාම එයාට බෝඩ් වෙනවා වගේ එනවනේ. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ ඉස්කෝලයක් බලමු, තවත් මීටතරදී හොඳ කියලා බලලා තමයි මේ අලුතෙන් යන ඉස්කෝලට මාරු කරන්න උනේ. ඔව්. ඒ කියන්නේ මේ අතර මේ පාසල එක ඕස්ට්‍රේලියානු රජය මම දන්න විදිහට ඔබ ජීවත් වෙන ඇඩ්ලෙඩ් ප්‍රාන්තේ ඒ සියලු පරිපාලනමය රාජ්‍ය සංවිධානත් මේ දරුවා ගැන මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ. මේ කුඩා කාලේම NASA ආයතනයේ තානාපතිකමක් ලැබිච්ච එකත් එක්ක නේද චරිත්? ඔව් ඔව්. ඇත්තටම මේ ප්‍රීමියර් පවා දැන් අපිට මේ හැමියාව මුණ ගැහිලා එහෙම කතා කරන්න දැන් අපොයින්ට්මන්ට් දාලා තියෙනවා. ඒ වගේම කොහොමනම් තව මෙයාට වෙන්න ඕනේ ඒවා ඔක්කොම මේ ඇත්තටම ගොඩක් පාසලෙන් තමයි මේ ඒ ඇත්තටම කියනවා නම් මේක කරන්නේ නැති බාහිර ක්‍රියාකාරකමක් නැහැ මේ නුවන් අයියා. ඒ කියන්නේ මේ දැන් මිනිස්සු සමහරට හිතන්න පුළුවන් දැන් මෙයා මේ නාසික ඇම්බැසඩර් කෙනෙක් වෙලා මෙයා මේ ෆිසික්ස් පුළුවන්, ඒවියේෂන් පුළුවන්, ඉතින් එන්නම් ඔයලම ඒවා විතරයි කරනවා ඇති කියලා. ඇත්තටම කියනවා නම් මෙහි අධ්‍යාපනික ක්‍රමයත් එක්ක මෙයා කරන්නේ නැති බාහිර වැඩක් නැහැ. ඒ කියන්නේ මෙයා ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා. එතකොට මෙයා මේක 100 මීටර්ස් චැම්පියන් යාගේ ලෙවල් එකේ ස්විමින් කරනවා, ඔව් ස්විමින් කරනවා, චෙස් ටීම් එකේ ඉන්නවා, ටයිකොන්ඩෝ කරනවා. ඔය වගේ එහෙම කරන්නේ නැති දෙයක් නෑ. හැමදාම හවස පහ මාර වෙනකම් ඉස්කෝලේ කෝඩින් කරනවා, රොබොටික්ස් කරනවා. ඉස්කෝලේ කීයද කියනද? ඉස්කෝලේ පටන් ගන්නෙ උදේ 8:45ට 8:30 වල ඉඳන් 3:30 වෙන මේ 3:00 වෙනකම් ඉස්කෝලේ යනවා අයියේ. සාමාන්‍ය විෂයන් කීයක් විතර හදාරන්න තියෙනවද දරුවන්ට? විෂයන් මේක කියන්නේ දවසකට සබ්ජෙක්ට් කීයක් ඉගෙන ගන්නවද මේක? ඉතින් සමහරට ගොඩක් මේ ඒගොල්ලෝ සමහර ගොඩක් ස්පීක් කරනවා. ඉතින් සමහර ලෙසන්ස් එකෙන් තව ලෙසන්ස් දානවා. නෝලි හතරක් පහක් දැන් ලංකාවේ තියෙනවා වගේ සාමාන්‍යයෙන් ගණන්, භාෂාව, ආගම, එතකොට විද්‍යාව වගේ සාමාන්‍ය විෂයනුත් ඔය පාසලට උගන්වනවානේ. 7 or 8 ඉත තියෙන සබ්ජෙක්ට්ස් එක දවසකට. 8ක් විතර තියෙනවලු. එහෙම තියෙනවා අයියේ. හැබැයි අර ලංකාවේ වගේ පීරියඩ් එකටක් ගාලා වුණ ගමන් අර ඒ වගේ නෙමෙයි අපිට පේනවා මේ ගොඩක් ටෙක්නොලොජි එකෙන් ළමයින්ට කොහොමද ප්‍රයෝජන ගන්න. ප්‍රසන්ටේජ් දැන් මෙයාගේ වයසේදී මොනින් පස්සේනේ ප්‍රසන්ටේෂන් කරන්න ගන්නනවා. ඒ කොහොම ගන්නනවා මේ ඉස්සරහ ජීවිතේට ඕන වෙන දේවල් මේ යන ලෝකෙත් එක්ක. ওই අනිත් එක තමයි මේ 3:00 පාසල ඉවරනාට ටීචර්ස් කවුරුත් ගෙදර යන්නේ නැහැ හවස 5:00 විතර වෙනකන්. ඒකයි විශේෂත්වය. ඔව්. ඒකයි විශේෂත්වය. ඉස්කෝලේ අරින්නේ ටීචර්ස් ලැවිලා. පන්තිය අරින්නේ ටීචර් ඇවිල්ලා. පන්තිය හවස ඔක්කොම ඉන්නම වහන්නේ ටීචර් තමයි. ඉතින් හවස 3:00 ඉඳන් හවස 5:00 විතර වෙනකන් අනිත් ඇක්ටිවිටීස් ඉස්කෝලෙම දෙනවා. ඒකත් කෝ කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා යන්නේ අර ප්‍රධාන සබ්ජෙක්ට් මේ විෂයන් වලට සමගාමීව මේගොල්ලොම ඉස්සරහට ගෙන යන්න පුළුවන් අනිත් ඒ දේවල්. ඒ කියන්නේ දැන් ලංකාවෙත් ඕක ඇත්තටම හොඳට කරන්න පුළුවන්. ඒ කියන්නේ එකමාරට ගෙදර යන්න බලන් ඉන්නේ නැතුව උදේ 7:00 රතු ඉරට ටග් ගාලා අස්සර ගන්න නැතුව මට මතකයි ඒ කාලේ. ඉතින් අර එහෙම ටීචර්ස්ලා ටග් ගාලා තමන්ගේ පෞද්ගලික පන්තිය කරන්න එළියට යන්නේ නැතුව එහෙම තමයි මෙහි ටීචර්ස්ලා ඇත්තටම ළමයි වෙනුවෙන් කැප වෙන්නේ. ඒක හරි මේ මම මේ ගීතමය විරාමයට ගිය වෙලාවේ මේක මට දැන් කොහොම මේ පරිසරය ගැන විශේෂ පණිවිඩයක් මේකට දෙන්න තියනවා කියලා. ඔව් අපි කැමති ඒකට කන් දෙන්න. ඉතින් මේ ඕස්ට්‍රේලියාවල ගොඩක් ඔක්කොම බින්ස් ඔක්කොම හරියට ඕඩර් ගල් තියෙන. ඒ කියන්නේ බාන හරියට අපි කෑම හරියට තැන් තියනවාද කියලා, හරි අපේ ෆුඩ් වේස්ට් හරියට අපි තැන් බින් එක දානවාද. ඉතින් අපි තියන රෙඩ් ඔක්කොම අපි රෙඩ්, ග්‍රීන්, යෙලෝ ඔක්කොම ඒ බින්ස් ඔක්කොම තියනවා. ඒ හරි දෙයයි චෙක් කරනවා. ආහා ඒ කියන්නේ හැබැයි දැන් ලංකාවෙත් අපි සන්තෝෂ වෙනවා ඒ වගේ
වීදුරු වලට ප්ලාස්ටික් වලට තිරා යන අපද්‍රව්‍ය වලට දැන් එහෙම විශේෂයෙන් කොළඹ නගරේ අපි දකිනවා එහෙම මේ කසල වෙන් කරලා ලබා දීමේ සිස්ටම් එකක් යනවා. ඉතින් රටවල දිනනකොට එහෙම තමයි. ඔව් ඒක හරි වැදගත්. මේ සිරු දෙනාම ආස වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවෙක් විතරක් නෙමෙයි. NASA එකත් එක්ක ගනුදෙනු කරන්න, ලෝකේ අනිකුත් ආයතනත් එක්ක ගනුදෙනු කරන්න ඕනම දරුවෙක්ට පුළුවන් හැකියාව තියෙනවා නම් මේ ඒගොල්ලන්ටත් එක්ක මේ ඔබ දෙපළ දෙන පණිවිඩය මොකද්ද? ළමයින්ට ඇත්තටම මේ දරුවන් කැමති මොනවද කියලා අම්මලාට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ කුඩා වයසින් ඉඳන්ම ඒගොල්ලන් එක්ක මේ ඉන්න හැසිරෙන්න කතා කරන්න බලන්න. මොකද ගොඩක් වෙලාවට මම දකිනවා මට හරිම දුකයි ඒක දකිද්දි මේ ෆෝන් එකක් ඩිවයිස් එකක් පැත්තක දීලා ළමයිව තියනවා. අපි ෆැමිලි එක අපි දිහට ඒක කරේම නැහැ. අපි කවදාවත් මේක ගැතර ඩිවයිස් එකක් දුන්නේ නැහැ අපේ වැඩ කරගන්න. මේ මෙච්චර මේ තාක්ෂණියත් එක්ක මේ තාරකත් එක්ක වැඩ කරන ළමයට ඩිවයිස් එකක් දුන්න හැකව විශ්වාස කරන්නත් බෑ වගේ. ඒක නුවන් මෙහෙම යුනේ. ඒ කියන්නේ මෙහෙ දැනට යා ඩිවයිස් පාවිච්චි කරනවා. ඒකත් අපි දැනුවත්ව අපි ඉන්න තැනදී ලැප්ටොප් එකක් අපි දෙනවා. අපි iPad එක උනත් යා යූස් කරනවා. අපි ඉදිරියේදී ඒක දෙමෝපියන් සමග අපි දෙක විතරයි අය. ඒ කියන්නේ අපි ෆෝන් එකක් දීලාම නෑ යාට. ඔව්. ඔව් අධ්‍යාපනික දේවල් වලට විතරයි අපි දෙන්නේ. ඒකත් අපි ඉස්සරහ ඉන්නවා නම් විතරයි යාට පාවිච්චි කරන්න දෙන්නේ. කවදාවත් එහෙම නැතුව අපි ඩිවයිස් දෙන්නේ නැහැ. එයාට කියලා තියෙන අවුරුදු 18 වුණත් පුතේ ඔයාට අපි සාලි තමයි ලැප්ටොප් එක දීලා තියෙන්නේ. අපි ඉස්සරහ විතරයි යාට වැඩ කරන්න පුළුවන්. එයා දන්නවා ඒක පුංචි කාරණා. අපේ ගෙදර අනිත් එක දොරවල් වහන්න බෑ. අපේ ගෙදර අපි යන්නේ එහෙමයි. අපි ළමයි අපි දොරවල් වහගන්නේ නෑ ගෙදර. අපි හරි ඕපන්. අපි ඔක්කොම අපි මේ ගෙදර අපේ ගෙදර තියෙන තව රූල් එකක් තමයි ඒක. අනිත් එක නුවන් මේ මම දැන් තව එකක් මතක් කරන්න ඕනේ. දැන් අපි ලංකාවේ වුණත් හිටියනම් අපිට වුණත් ඒක වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ටීවී එක නම් බැලෙන්නෙම නෑ මේකට. මේක පුංචි කාලේදී ඔය කිඩ්ස් ටීවී කියලා මෙහෙකක් තියෙනවා. ඒක උනත් අපි දාලා දුන්නම ඒකේ යාට අවශ්‍ය දේ මොකක් හරි අර අත්වැඩරීමේ කරන හොඳ වැඩසටහන් යනවා. ඒකක් බලලා අනිත් ටික එයා යනවා යන්න. අරද මේක නිකන් තියෙනවා. එයා කිඩ්ස් ටීවී එකවත් බලන්න කැමති නැහැ. ඉතින් අපි ඔෆ් කරලා දානවා. එහෙම එයා ටීවී එකෙන් ගොඩාක් දුරට ඈත් වුණා. දැන් අපි දෙන්න උනත් නාටි ඒව මුකුත් බලන්නේ නැහැ. ඒ ඉතින් එහෙම දෙයක් තියෙනවා. අපි විශේෂ වැඩසටහනක් මොනවද කියලා අපි දැක්ලා තියෙන ඕස්ට්‍රේලියන් රේඩියෝ එක නම් රේඩියෝ ආයතන ළමංගේ අධ්‍යාපනය වෙන විශාල වශයෙන් මෙහෙම යනවා නේද? ඔව්. අපි ඇත්තටම අය රේඩියෝ තමයි අහන්නේ. මෙහි ළමයින්ට හොඳ රේඩියෝ එකක් තියෙනවා ලයිෆ් FM කියලා. අපි ඇත්තටම ඒක මම වැඩ කරපු රේඩියෝ එක අවුරුදු 10ක් මම වැඩ කරේ ඒකේ. ඉතින් එහෙම හොඳ මේ අහන්න පුළුවන් ළමයින්ට අහන්න පුළුවන් රේඩියෝ එකක් තමයි අපි ඇත්තටම අපි කිඩ් සේෆ් රේඩියෝ අහන්නේ ගෙදර. මොකද ඇත්තටම රේඩියෝ එකක් ගුවන් විදුලියක් හැමතිස්සෙම ළමයින්ට සේෆ්. ගොඩාක් වෙලාවට මම හිතන දේ මම ලංකාවේ ගුවන් විදුලියට ගොඩක් ආදරෙයි. ගුවන් විදුලිය තමයි මම මාධ්‍ය පටන් ගත්ත තැන. ඉතින් මේ net fm උත් ඕස්ට්‍රේලියාව හොඳට ඇහෙනවනේ. අපි අහනවා. අපි අහනවා. net fm online අහනවා. ඇත්තටම online net මේ ඉංග්‍රීසි එකක් අහන්නේ කාර් එකේදී. ගෙදරදී අහන්නේ ඇත්තටම net fm අය මේ ඔයාලා ළඟදී අර ගත්ත හොඳ තීරණයක් අර හොඳ ගීත විතරක් අර මේ විලාප නැතුව හොඳ ගීත ප්‍රචාරය කරන ගත්ත එකත් අයිත් එක මම මේ ඔව් මම අනිත් එක මේ ඔයාගේ වැඩසටහන් වලට අමතරව මම අනිත් තරංග නනක්කාරගේ වැඩසටහන් අහනවාමයි මම එයාටත් ගොඩාක් කැමති. අපි හරි පොසිටිව් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා net fm එකේ මේ සහ ගීත. ඉතින් අර ඒ නිසා මේ මම මේ net fm එකට ඇඩ් එකක් දෙනවා නෙමෙයි ඇත්ත කියන්නේ. මගේ Facebook එක බැලුවත් සමහරවිට ඇති මම net fm අහනවා මම මේ අහන් ඉන්නේ එහෙම කියලා දාපු දවස් තියෙනවා ගොඩක් ඉස්සරම. ඒ ගොන් විදුලිගේ මිය යුත්තේ ඇයිනේ. ඉතින් මිනිසුන්ට හරි පරිණි ඔව් ඒක අපි ඇත්තම මේ චරිත ඇත්තම අපි මේ සතුට සඳුදා වැඩසටහන පටන් ගත්තෙත් ඒ සංකල්පය ලංකාවට හඳුන්වලා දුන්නෙත් ඒ අරමුණෙන්මයි. මොකද අපි හැමදාම සිකුරාදාට තමයි අපිට සතුට වෙන්න තියෙන දවස. වීකෙන්ඩ් එක තමයි ඒ දවස් එකේ දවස් දෙක තුනේ සතුට වෙන එන අපේ කිසිම තරහක් මරහක් නැහැ. හැබැයි අපි හිතන්නේ සතිය පටන් ගන්න දවස සතුටේ දවස රට වෙනුවෙන් වැඩ කරන්න යන තමන් වෙනුවෙන් වැඩ කරන්න යන දවස සතුටින් ගියොත් තමයි ඊළඟට අර වීකෙන්ඩ් එකත් අපිට සතුට වීකෙන්ඩ් එකක් කරගන්න පුළුවන්. ඇත්ත අර එතන එතෙන්ට මට තව එකක් එකතු කරන්න ඕනේ අයියා. කවදා හරි
අපි හිතන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට මිනිස්සු වැඩට ගිහිල්ලා ගෙදර යන්නේ කොයිලෙද කියලා බලන් ඉන්නේ. මං කියන්නේ දරුවන්ගේ ඇත්තටම කැමැත්තට ඒගොල්ලෝගේ ආසාවට ඉඩ දුන්නොත් කවදා හරි දවසක ඒගොල්ලෝ ජොබ් එකක් කරද්දි ඒගොල්ලෝ ගෙදර යන්න බලන එකක් නෑ, මේ ඉක්මනට මේක ඉවරලා මේක හරි කරදරයක්, සතුටෙන් කරන දෙයක් කරයි. ඉතින් මං අපි දෙන්නට හොඳ අපි දෙන්නට අද සතුටු වෙන්න පුළුවන්. මේක කවදා හරි එයා රස්සාවක් කරන්න එයාට කැමති, එයා හැමතිස්සෙම වටවෙලා ඉන්න කැමති තැනක, සයන්ස්, ඒවියේෂන්, අභ්‍යවකාශ ඔක්කොම තියෙන තැනක තමයි එයා කවදා හරි ඉන්නේ කියන දෙවියන් වහන්සේ ඒක තමයි මෙයාට දීලා ඇත්තේ. ඉතින් එයාගේ කෝලින් එක ලයිෆ් එකේ. ඉතින් අර ඒ නිසා මේ අපි හිතන හැම ළමෙක්ට මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ ළමා කාලේ අඳුරගෙන ළමයින් මොනවටද කැමති කියලා අඳුරගෙන මේ ඔය ඩිවයිස් වලින් ඇඩ් කරලා අනවශ්‍ය විදියට අන්තර්ජාලය පාවිච්චි කරන එක නවත්තලා ඒ වගේම ගොඩක් මේ ශාරීරික ක්‍රියාකාරකම් ඕනේ මයි. මේක දවසකට ඕල් එක වටේ ගොඩක් සැරයක් දුවනවා. මේ ගොඩක් මේ තමන්ගේ මනස එකඟතාවයක තියාගන්න පුළුවන් වෙන්නේ මේ ඒගොල්ලෝ ශාරීරිකව ඒ අර ඒගොල්ලොන්ගේ ජවය පිට කරොත් විතරයි. ඉතින් අර ඒ ස්පෝර්ට්ස් කියන එක ඕනෙම දෙයක් ළමයින්ට. ඉතින් ඒකත් මං හිතන්නේ මේ තව අවධානය යොමු කරන්න ඕන එකක්. අම්මලා තාත්තලා ළමයින්ට පොතපත දෙනකොට ඒ වගේම එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ඒවටත් ඉඩ දෙන්න කියලා. හරි, එහෙනම් ඔබ දෙනාට ලංකාවට දෙන්න විශේෂ ප්‍රණවිඩයක් තියෙනවද? මට විනාඩියක් දෙකක් දෙන්න පුළුවන්? ඔව්, ඇත්තම මේ අපි ඇත්තටම කියන්නේ ඇයි දැන් ගොඩක් අය මේ නමේ දැන් Amazon එක ගිනි ගන්නවා එහෙම කියලා, ඒක ගැන හරිම උනන්දුයි. ඉතින් ඒක හරි, ඒක උනන්දු වෙන්න ඕනේ. ඒක අපේ පෙනහල්ල වගේ දෙයක්. ඒ වගේම හැබැයි අපේ ඕන් බැක්යඩ් එක බලා ගන්නවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඒ ලෝකේ දේවල් බලන්න කලින් අපි අපේ දේවලුත් බලාගෙන ඉන්න ඕනේ. අපේ වටපිටාවගෙන අවධානය යොමු කරන්න ඕනේ. ඒකයි දැන් අපි ගොඩාක් දුක් වෙනවා අපි සමාජ ජාලාවලින් ඒ වෙන විනාශ ගැන. ඉතින් ඒ වුණාට අපේ රටේ වෙන විනාශ නේද? ඒ කියන්නේ මේ අනවසර කැපීම්, වැලි ගොඩ දැමීම, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ පුංචි මොලෙන් ඉදිරියේ තින්න ගන්න පුළුවන් මිනිස්සු දැන් හොඳ කාලයක් ඉනවා. ඒකයි. ඉතින් පුංචි ළමයි මල් වගේ ළමයින්ට ලෝකේ බාර කරන්න අද වගේ දවසක අපි කියන්නේ හිතන්න කියලා. ලෝකේ බාර ගන්න අධ්‍යාපනය මේ ඒ වගේ දේවල් ජය ගැනීම විතරක් නෙමෙයි, අපි ධර්මීය සංවර්ධනයක් ඇතුව ඉස්සරහට ගිහිල්ලා අපේ පුංචි පොළොව ඉතුරු කරලා තියන්න ඕනේ ඒගොල්ලන්ට. මේක මම මේ අවසාන වශයෙන් මේකගෙන් අහන්නේ පුතේ, ඔයා කැමතිද මේ මේ අඳුරු ලෝකයට හරි හඳට හරි වෙනත් ග්‍රහ ලෝකයකට යන්න ඩ්‍රීම් එකක් හීනයක් තියෙනවද ඔයාට? නෑ, මට බෑ ලස්සන පෘථිවිය මේ දාලා යන්න. මේක දුන්නේ හොඳ පණිවිඩයක්. මේක අපේ ලෝකය, මේක අපේ පොදු නිවහන, මේක රැක ගැනීම අපි හැම කෙනාගේම යුතුකමක්. ඔබ දෙපළටත් මේකටත් ඒ සියලු බලාපොරොත්තු ඉටු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සමුදා ලිමිටඩ් ගුඩ් නයිට් වැඩසටහනෙන් හමු වෙමු. ඔබ හැම කෙනාටම සුබ රාත්‍රියක්. ගුඩ් නයිට්. NetFM Unlimited. Good night.